ಫೆಬ್ರವರಿ 27 ದಿನ ಅದವನಿ ದಿನಕ ಬಿಪಿ ತುಮಾಗೆ ಅನುಸ್ಮರಣ ದಿನೇ ಸಮರ್ಣ ಮುಹೂರ್ತೆ ರತ್ನಪುರ ದಿಸ್ಸಿಕ್ಕೆ ವಿಸಿನ್ ಪೌತ್ವ ಲಬ್ಬನ ಮೇ ವಡ್ಸಟಾನ ಇತಾಮ ಸಾರ್ಥಕ ವಿಶಿಷ್ಟ ವಡ್ಸಟಾನಕ್ ಬಾವಟ ಪತ್ವೇವಾಯಿ ಕ್ಯಾ ಮಾ ಶುಭಾಶಿಂಸನೆ ಕರ್ಣ ಜಾತಿಕ ಮಟ್ಟಮಿಗೆ ಸಂವಿಧಾನೇ ಕರೆಯತಿ ಮೇವರ ಬಿಪಿ ತುಮಾಗೆ ದಿನೇ ವೆನುವೇನ್ ಕರ್ಣನದ ವಡ್ಸಟಾನ ರತ್ನಪುರ ದಿಸ್ಸಾವೇ ಮಹತ್ ಹರಸರಿಂ ಕಿರೀಮಟ ಸಂವಿಧಾನೇ ಕರೆಗನೆ ಯನವಾ ඒ සඳහා ඉතාම සාර්ථක බීපී දිනයක් වේවා කියා මම ඉතසින් ප්‍රාර්ථනා කරනවා සම්බුගම පළාත් සභා පරිශ්‍රයේදී බේඩන් පවල් සාමිවරයාගේ 164 වෙනි ජන්මදිනය සමරීම සඳහා ඉතාමත්ම වෙහෙස මන්ත්‍රී ඉතාමත්ම සැලසුම් සහගතව කටයුතු කළ අපේ සම්බුගම පළාතේ දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස්තුමා ඇතුළු සියලුම කොමසාරිස් වරුන් සහ ඒ අදාළ නිලධාරීන්ට මාගේ ස්තුතිය සහ ගෞරවය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා මා විශ්වාස කරන ආකාරයට බේඩන් පවල් සාමිවරයාට ගරුත්වයක් ඇතිවන ආකාරයට ඔහු කළ මහඟු සේවයේ පිළිබඳව ශ්‍රී ලාංකීය අපි තරුණ තරුණියන්ට ලබා දිය හැකි මේ උතුම් ගුණාංග පිළිබඳව ඉතාමත්ම මනවින් අද අපි සියලු දෙනා එකතු වෙලා කණ්ඩායමක් හැටියට කටයුතු කිරීම පිළිබඳව මාගේ සතුට මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. මක්නිසා දෙයත් අවුරුදු 164ක ජන්මදිනය සැමරීම සඳහා බේඩන් පවල් සාමිවරයාටත් වාසනාව ලැබිලා තියෙන්නේ. ඔහු ආරම්භ කරපු ඒ බාලදක්ෂ ව්‍යාපාරය අද ඉතාමත්ම සාර්ථකව රටවල් 219ක දරුවන් මිලියන 30ක දරුවන් කණ්ඩායමක් අද මේ රට ලෝකේ ජාත්‍යන්තර වශයෙන් සහ අපේ රටේ ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන සංවිධානය පිළිබඳව අපි සියලු දෙනාම ඌට ගරුත්වයක් දක්වීමේ මියතාව වැටගත් වෙනවා ලබන අවුරුද්දේ 2022 දී ලංකාවට බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භ කළ වසර 110ක් පිරිනමන ඒ අවස්ථාවේදී ඒක උත්සවයක් සංවිධානය කළා මේ බාලදක්ෂ ව්‍යාපාරයේ තියෙන වටිනාකම ඉතා මැනවින් අපේ අනාගත පරපුරට දායද කිරීමට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ උත්සවය සංවිධානය කළ සියලු දෙනාට මාගේ උත්සූතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයා සිහි කරනු වස් අද දවස තුල සබරුම පළාතේ සියලුම සම්මානලාභී බාලදක්ෂින් ඒ වගේම මේ සඳහා වූ සියලුම නායකත්වයේ සියලුම දෙනා එක්ව අපි බේඩන් පවල් සාමිවරයා කළ මෙහෙය අගයීම සඳහා කටයුතු කරනු ලැබුවා විශේෂයෙන් කරු ආනුකාරකතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සාමාන්‍යයෙන් අපි මේ මෙවැනි උත්සවයක් මං හිතන්නේ මේ කොවිඩ් කොවිඩ් ප්‍රසංගතයත් එක්ක අපිට ඊටමත් සුළුවෙන් ඒ වගේ මේ ඒ සඳහා වැඩිපුර දෙනා සහභාගී කරගන්න අපහසු වුණත් හැබැයි අපි ඒ කටයුත්ත ඊටමත් සම්ව කීප දෙනෙක් එකතු වෙලා ඊටමත් එතුමාට ගෞරවයක් කිරීමට ලැබීම අපි වාසනාවකට සලකනවා මම ස්තුතිවන්ත වෙනවා මේ සඳහා නායක දුදුන් සබරපුන් පළාතේ සියලුම බාලදක්ෂ නායකත්වයට ඒ වගේම මම හිතන්නේ අපි බාලදක්ෂය කියන එක අපි දන්නවා රටේ අභිමානවත් පුරවැසියන් ඒ වගේම ලෝකයේ අභිමානවත් පුරවැසියන් බිහි කිරීම සඳහා විශාල පිහිටවහලක් වුණා ඒ සඳහා සියලු දෙනාට මම හිතන්නේ ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් බාලදක්ෂ ව්‍යාපාරයට වාසනාවයි වගේම ජයග්‍රහණයේ වගේම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉල්ලනවා ස්තුතියි බේඩන් පවල් සාමිවරයාගේ ජන්මදිනයට මගේ සුභපැතුම් අය කරන අතර අපේ මුළු පළාත් සභාවයි ආණ්ඩුකාර කාර්යාලයේ වෙනුවෙන් බාලදක්ෂකම්ගේ ඉදිරි අනාගතේ සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා බේඩන් පවල් සාමිවරයාගේ ජන්මදිනය සමරන මේ මොහොතේදී සුභපැතුමක් එකතු කිරීමට ලැබීම සතුටක් ලෙස සලකනවා. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දිසා බාලදක්ෂ සංගමය මගින් අද දවසේදී
167 වන බේඩන් පවල් සාමිවරයාගේ ජන්මදිනය සැමරීමට ඉතාමත් කෙටි වගේම සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කළා. ඒ සඳහා අවස්ථාව සපයා දීම සම්බන්ධයෙන් අපේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දිසා බාල දක්ෂයින්ට ඒ සඳහා අවස්ථාව ලබා දෙමින් පැල රෝපණය කරමින් ඔවුන් උදාර සංකල්පයක් අපිට හඳුන්වා දුන්නා. ඒ සම්බන්ධයෙන් මේ කටයුතු කරපු සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා වගේම ඔවුන්ගේ සබරගමු පළාතේ දිසා බාල දක්ෂ සංගමයේ රත්නපුර දිස්ත්‍රික් බාල දක්ෂ සංගමයේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවයේ ඉතාමත් මනින් සංවිධානය කළ තුමා අපි සුබපතනවා අපේ දිස්ත්‍රික්කයේ බාල දක්ෂ කොමසාරිස්තුමා ඇතුළු සියලුම ඒ හා සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට. අද 164 වන බාල දක්ෂතුමාගේ උපන්දිනය සිහිපත් කරමින් අද බීපී දින වශයෙන් අපි හඳුන්වන අපේ වැදගත්ම දිනය සැමරීම පැල රෝපණයකින් වර්ණවත් කිරීම ඉතාමත් වැදගත්. අප දිසාවේ රත්නපුර දිසාවේ පැල රෝපණය අපේ රත්නපුර දිසාවේ ආණ්ඩුකාරතුමාගේ මූලිකත්වයෙන් සිදුවන මේ පිළිබඳව ඇත්ත වශයෙන්ම රත්නපුර දිසා බාල දක්ෂ සංගමයට දෙවින් සතුරු වන්නට පුළුවන් අවස්ථාවක්. මේ පරිසරයට ශාක දුර්ලතා අවශ්‍යයි. වේගෙන් වනාන්තර විනාශ වේගෙන යන රටක ලෝකෙක පුළුවන් තරම් අපි අපේ බාල පරම්පරාව යොමු කරගන්න ඕනි. ගස්වැල් හිටවන්න ඒවා රැකගන්න ඊට පස්සේ එයින් අවශ්‍ය කරන සහාය ලබා ගන්න මේ පරිසරයේ සුරක්ෂිතතාවය සඳහා. ඉතින් ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය ඒ වෙනුවෙන් තැඹු යෝද පියවරක රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ දායකත්වය තමයි අද අපි සනිටුහන් කරගත්තේ. 164 වන බේඩන් පවල් සාමිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් බාලදක්ෂ ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ පැලරෝපණ ව්‍යාපෘතිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අධ්‍යාපනයෙන් පරිබාහිරව මෙවැනි කටයුතු වලට සහභාගී වීමේ වැදගත්කම අපිට බෙහෙවින් දැනෙනවා. දරුවන් නිසිමඟ යවන්න මේ බාලදක්ෂ සංවිධානය මගින් ඉටුවන මෙහෙවරට මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ව්‍යාපාරය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අද මේ පටන්ගත් පැලරෝපණ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලත් සුභාසින්සන ප්‍රාර්ථනා කරනවා. සිය 64 වන බේඩන් පවල් සාමිතුමාගේ ජන්මදින සැමරුමට සමගාමීව පැවති රූපෝපණ වැඩසටහනත් ඉතාම ප්‍රශංසනීයව අගය කරනවා. ඒ වගේම මේ අස්සවිදී ශාන්ත ඇලෝසි විශ්වවිද්‍යාලයේ පුතෙකු ජාතික උත්සවය සහ සහභාගී වීමත් ඉතාම ප්‍රශංසනීය කටයුත්තක්. සමස්ත වැඩසටහන කිරීම මගේ සුභාශංසන එකතු කරනවා. ගසතර ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මම අධ්‍යාපනයේට අමතරව බාලදක්ෂ වැඩත් හොඳින් කරගෙන යනවා. ඒක අධ්‍යාපනයේට කිසිම බාධාවක් නෙවෙයි. ඉතින් මම නංගිල මල්ලිලටත් ආරාධනා කරනවා බාලදක්ෂ වලට බැඳී අධ්‍යාපන කටයුතු මේ සමග කරගෙන යන්න ලෙස. විශේෂ තිළිණයකුත් අපේ ඒ පොතක පුතා වෙත ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමන්ට අපේ ගෞරවනීය ස්තුතිය. ආණ්ඩුකාරතුමනි, ඒ වගේම තවත් විශේෂී කාරණාවක් පැහැදිලි කරන්නට ඕනේ. අපි මේ උත්සවය කුරුවිට මැදි මහ විද්‍යාලයේදී පැවැත්වීම සඳහා පූර්ණ කටයුතු සංවිධානය කරා. සිදු අවස්ථාවක තමන්ගේ සේවයේ වෙනුවෙන් අපෙන් කිසි දෙයක් ඉල්ලන්නේ නැති ජීවි කොටසක් තමයි ගස්වැල් කියලා කියන්නේ. ඉතින් අපි මේ පොළොවේ අපි ගස් සිටුවනෝ කියලා කියන්නේ මුළු මානව සංහතියටම කරන විශාල සේවයක්. මේ අවස්ථාවේදී රත්නපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය මේ කටයුත්තේදී සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවරතුමා සම්බන්ධ කරගෙන එතුමාගේ පූර්ණ සුභාශිංසන මැද්දේ මේ කරපු ක්‍රියාවලිය ඉතාමත්ම වැදගත් වෙනවා. 164 වන බීපී ජන්මදිනය වෙනුවෙන් පැල සිටීමේ මහා කාර්යතාවයට අප මානව බාලදක්ෂිනුත් සහභාගී කරවමින් මෙම කර්තව්‍යය ඉතාමත් සාර්ථකව සිදු කිරීමට බලාපොරොත්තු වන අතර සියලුම බාලදක්ෂයින් හට බීපී ජන්මදින වෙනුවෙන් සුභාශිංසන පළ කර සිටිමි.